කොවිල් වසංගතය පැතිරී යාමත් සමගම කම්කරු දෙපාර්තමේන්තුවත් හාම්පුතුනුත් ඒවගේ වෘත්තිය සමිති නායකිනුත් සියල්ල ජාතික මට්ටමෙන් එකතු වෙලා මේ කොවිඩ් වසංගතයට මුහුණ දීම සඳහා වැඩපිළිවෙලක් සකස් කරා. ඒ වැඩපිළිවෙල අනුව කොවිඩ් වසංගතය නිසා රැකියාවට පැමිණෙන්නට බැරුව ගෙවල් වල ඉන්න අයට ගුණා අපි පඩියම් භාගයක් ගෙවන්න. ඒ අනුව ඒ අයට පඩියම් භාගයක් ගෙවනවා. වැඩට එන අයට සම්පූර්ණ පඩිය ගෙවනවා. ඒ වගේම යම් කොවිඩ් ආසාදනයේ නිසා මේ තත්ත්වයේ නිසා කර්මාන්ත ශාලා වහන්සේ සිදු වුණොත් එම සේවය අවසන් කිරීම පනත යටතේ ඔවුන්ට වන්දි ලබා ගැනීමට අපි ඉඩකඩ සලසා දීලා තියෙනවා. මේ අතර විදේශගත ශ්‍රමිකයන් මෙරට තුලදී නිරෝධායන කිරීම සඳහා හෝටල් පහසුකම් ලබාගෙන තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. විදේශීය ශ්‍රමිකයන්ගෙන් දැන් ලංකාවට තවත් 30,000ක් පමණ ප්‍රමාණයක් ලංකාවට එන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපේ විදේශ සේවා කාර්යාංශය දැන් මැදිහත් වෙලා ඔවුන්ව නිරෝධායන කිරීම සඳහා හෝටල් පහසුකම් ගල් ගෙවලා දැන් ලෑස්ති කරලා තියෙනවා. හෝටල් කාමර 684ක් පමණ. ඉතින් ඒ නිසා ඉදිරි මාස කීපය තුළදී ඔවුන්ව නිරෝධායනය කිරීමේ පහසුකම් ලබා දෙන්න පුළුවන්. දැනට ලංකාවේ තියෙන රජයෙන් පරිපාලනය කරනු ලබන ඒ නිරෝධායන මධ්‍යස්ථාන ශ්‍රී ලාංකිකයන්ගෙන් ලංකාවේ අහගෙන් පිරලා තියෙන නිසා මේ මම හිතනවා වඩාත්ම උපකාරී වෙනවා පිටරටවල තරමං වී ඉන්න අයට ලංකාවට ඉක්මනින්ම පැමිණීමට. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.